කුමාර් ධර්මසේන කියන්නේ ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම තුන්ගිරව ක්‍රීඩකයෙක්. 1996 ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකුස්ලානේ දිනා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම තුරුම්පුවක් විදිහට මේ උනන්දුවත් හිටියා. තරගයක් ලෙහෙසින් අතහරින්නේ නැති නිසාම තමයි ධර්මසේනට උනන්දුව කියන්නේ. එක් දින තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් දින තරග 141කදී ලකුණු 1200කට වැඩිය ලබාගෙන ඉන්න ධර්මසේන පන්දු යවන්නෙක් විදිහට කඩළු 138ක් බිඳ දාන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි එක් දින තරග 179ක විනිසුරුවෙක් විදිහටත් මේ වෙද්දී ධර්මසේන කටයුතු කරලා තියෙනවා. මේ සුපිරි ක්‍රීඩකයා සහ විනිසුරුවරයා එක් දින ගමන් මග ආරම්භ කරන්නේ 1994 පාකිස්තාන කණ්ඩායම එක්ක ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තිබුණු තරගයකදී. මේ තරගයේ කාසියවාසී දිනා ගන්නා ශ්‍රී ලංකා නායකයා මුලින් පන්දුවට පහර දෙන්න පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කරනවා. පාකිස්තාන ඉනිම ලකුණු 187ක් වෙද්දී බිඳ දාන්න ශ්‍රී ලංකා පන්දු යවන්න සමත් වෙනවා. අක්‍රම රාසා ලකුණු 33ක් අරගෙන පාකිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් වැඩපෙන්නපු රුවන් කල්පගේ කඩලු දෙකක් දවා ගන්න සමත් වෙනවා. මංගල තරගයේ සෙල්ලම් කළ කුමාර් ධර්මසේන පන්දු අර 9ක් කැවලා ලකුණු 34කට කඩලු දෙකක් බිඳ දාන්න සමත් වීමත් විශේෂ දක්ෂතාවයක් බවට පත් වෙනවා. බැලු බැල්මට පහසු ලකුණු 188 ක ඉලක්කයක් හඹා යන එන ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භයේ ඉඳන් පාකිස්තානයේ එල්ල කරන තර්ජනයක ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න සමත් වෙන්නේ ලකුණු 160ක් විතරයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහානාම ලකුණු 52ක් ලබා ගත්තත් ඒ ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කොඩුකාර ධර්මසේන ලකුණු 3ක් ලබාගෙන නොදෙවි හිටියත් අක්‍රම වකා දෙන්න ශ්‍රී ලංකා කඩලු 6ක් බිඳවීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ ලකුණු 27ක පරාජයක්. තරගයේ වීරයා බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා කඩලු 3ක් බිඳ දාන්න සමත් වෙනවා වගේම පන්දු 9කට ලකුණු 13ක් ලබා ගන්න වකා යුනිස්. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා සුපිරි තුන්ගිරියව් ක්‍රීඩක කුමාර් ධර්මසේනගේ පළවෙනි එක් දින තරගය අවසන් වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් පිටි කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.